ඊට පස්සේ ගොඩක් කට්ටිය මේ දේ පටන්ගත්තට පස්සේ ගොඩක් කට්ටියගෙන් එන කම්ප්ලේන් එකක් තමයි මූලිකම හේතුව. ගොඩක් කට්ටිය මට මැසේජ් කරනවා, මැසේජ් එකෙන් අඳුරක් නැති කට්ටිය ගොඩක් මැසේජ් කරනවා, පස්සේ මම දන්න කියන කට්ටිය මට WhatsApp එකට මැසේජ් කර කර අහනවා. අන්න ඒ වගේ දේවල් ගොඩක් කට්ටිය හිතනවා. ඒ දේවල් නිසාම තමන්ගේ හීන අතහැරලා දාන මිනිස්සු ඉන්නවා. ඔයා තුළ ඒ විශ්වාසය තියෙනවා නම් ඔයා ඔයාගේ ගමන පටන් ගන්න, මතක තියාගන්න ඔයාව නවත්තන්න කිසිම කෙනෙක්ට බෑ. ඔයා ඔයාගේ ගමන ගිහිල්ලා ආපහු හැරිලා බලනකොට වඩ වඩාක් සතුටින් තේම. මොකක්ද අද මම මේ කතා කරන්න හදන විශේෂ මාතෘකාව? සුබදසක් ප්‍රාර්ථනා කරන ඔයගොල්ලෝ හැමෝටම. ලැබුවා 2023 අවුරුද්ද. ඔයගොල්ලෝ හැමෝගෙම හීන ඉෂ්ට වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මේ ටිකක් වෙනස් විදිහක වීඩියෝ එකක් තමයි අද මම කරන්න හිතුවේ. ගොඩක් මීට කලින් මම වීඩියෝස් කරලා තියෙනවා. NMC රෙජිස්ට්‍රේෂන් එකේ අපේ නර්සස්ලාට වැදගත් වෙන ගොඩක් වීඩියෝස් තියෙනවා. CBT exam එක, OIT, ඊට පස්සේ UK life එක ගැන එක එක වීඩියෝස් කරලා තියෙනවා. හැබැයි මේ වීඩියෝ එකේ හැම එකටම වඩා වෙනස් වීඩියෝ එකක්. වීඩියෝ ගැන කතා කරන්න කලින් කියන්න තියෙන්නේ, තාම අපේ subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම ඔයාලට notification ලබා ගන්න අපේ channel එකෙන් bell icon එකත් click කරන්න. මේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතුනොත් like එකක් දාන ගමන් ඔයාගේ අදහස් පහලින් comment කරගෙන යන්න. හරි. මොකක්ද අද මම මේ කතා කරන්න හදන විශේෂ මාතෘකාව? මාතෘකාව ගැන කතා කරන්න කලින් මම පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕනේ ඇයි මම මේ වගේ වීඩියෝ එකක් අද කරන්නේ කියලා. මූලිකම හේතුව ගොඩක් කට්ටිය මට මැසේජ් කරනවා, මැසේජ් එකෙන් අඳුරක් නැති කට්ටිය ගොඩක් මැසේජ් කරනවා, පස්සේ මම දන්න කියන කට්ටිය මට WhatsApp එකට මැසේජ් කර කර අහනවා. සහ කියනවා මම NMC රෙජිස්ට්‍රේෂන් එක ගොඩක් නර්සස්ලානේ මට ඉතින් කොහොමද මැසේජ් කරන්නේ? එතකොට ගොඩක් කට්ටිය කියනවා NMC රෙජිස්ට්‍රේෂන් එක පටන් ගත්තා, මම මෙන්න මෙතන ඉන්නේ දැන්, මම ඉංග්‍රීසි එක්සෑම් එක කරන්න පටන් ගත්තා, එක්සෑම් එක මම එකපාරක් කරා, මෙන්න මෙහෙමයි රිසල්ට්ස්, මට ආයි කරන්න නම් බෑ, මට ඉංග්‍රීසි බෑ, මට මේක කරගන්න බෑ, මට වෙන විදිහක් නැද්ද එන්න, එහෙම කීකේ ගොඩක් කට්ටිය අහනවා. ගොඩක් කට්ටිය මේක පටන් අරගෙන ටිකක් දුර යනකොට වෙන වෙන විදිහ හොයන්න පටන් ගන්නවා. UK වලට එන්න වෙන විදිහක් තියනවාද, මෙහෙම නැතුව වෙන කොහොම හරි කරගන්න පුළුවන්ද එහෙම කියලා. මොකක්ද මේකට මූලික හේතුව? මේකට මූලිකම හේතුව තමයි මොටිවේෂන් එක අඩු වෙලා යනවා. ඉතින් අද මේ දෙන වීඩියෝ එක එක්තරා විදිහක මොටිවේෂනල් වීඩියෝ එකක් කිව්වොත් නිවැරදි. හරි, තවත් කියව කියෙන්නේ නැතුව අපි යම්කෝ ටොපික් එකකට. මුලින්ම මයිග්‍රේෂන් එක ගැන නෙවෙයි මම කතා කරන්නේ. අපි සාමාන්‍යයෙන් කතා කරමුකෝ, සාමාන්‍යයෙන් ඔයාට සාර්ථකත්වයට යන්න ඕන නම්, ඔයාට ඔයාගේ ටාගට් එකට යන්න ඕන නම් මුලින්ම ඔයා මොකක්ද කරන්න ඕනේ? හැම දෙයකටම කලින් ඔයාට ඔයා ගැන ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. මට මේ දේ කරන්න පුළුවන් කියන තැන ඔයා ඉන්න ඕනේ. ඕනම වැඩක් පටන් ගන්න කලින් මම කතා කරන්නේ නර්සස්ලට, එයාලගේ මයිග්‍රේෂන් එක ගැන විතරක් නෙවෙයි, ඕනම කෙනෙක්ට තමන්ගේ හීනයක් හැබෑ කරගන්න යන මඟ, තමන්ගේ සාර්ථකත්වයට යන මඟ, ඒ දේ පටන් ගන්න කලින් මුලින්ම ඔයා කරන්න ඕනේ තමන් ගැන තමන් ස්වයං අධ්‍යයනයක් කරන්න ඕනේ. දැන් ගොඩක් කට්ටිය කියනවා අනේ මට මේ ඉංග්‍රීසි කරගන්න බෑ, මට මේක කරගන්න බෑ, මේක හරි අමාරුයි, කොහොමද මේක කරන්නේ එහෙම කියලා. අද මේ වීඩියෝ එකෙන් පස්සේ ඔයා ඔයාගේ ගෙදර නිදහස් නිෂ්කලංක තැනකට යන්න ගිහිල්ලා ඇස් දෙක පියාගෙන ඔයා මොකක් කල්පනා කරන්න, ඔයා ඔයාගේ ජීවිතේ ඔයාගේ කැරියර් එක ගැන විතරක් කල්පනා කරන්නකෝ. ඔයා නර්ස් කෙනෙක් නම් කල්පනා කරන්න ඔයාගේ නර්සින් ලයිෆ් එක ඔයා පටන් ගත්තේ කොතනින්ද, කොයි විදිහටද, සහ අද ඔයා කොතනද ඉන්නේ, අද ඔයා ඔය ඉන්න තැනට එනකන් එන්න ඔයා කොච්චරනම් බාධක පහු කරගෙන දාවේ. නර්ස් කෙනෙක් වෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. අපි ඩීල් කරන්නේ මනුස්ස ජීවිතත් එක්ක. මනුස්ස ජීවිත කීයක් නම් ඔයාගේ අත් දෙකෙන් මේ වෙනකොට බේරිලා ඇත්ත, කී දෙනෙක් ඔයා නිසා ජීවත් වෙනවා ඇත්ත. අන්න ඒ දේ කල්පනා කරන්න. ඔයාට ඔයා තුළ ඔයා ගැන ආත්ම විශ්වාසයක් නැත්තම් අද මේ වෙනකන් ඔයා ආපු ගමන ඔයාට කවදාවත් එන්න බෑ. ඒ නිසා මේක එක්ක එක්සෑම් එකක් විතරයි. ඉංග්‍රීසි එක්සෑම් එක කියලා කියන්නේ ඒක එක්සෑම් එකක් විතරයි. මේක ඔයාට කරගන්න බැරි දෙයක් නෙවෙයි. ඒ නිසා හොඳට කල්පනා කරන්න, මං පටන් ගත්තේ කොතනින්ද, දැන් මං ඉන්නේ කොතනද, අන්න එතෙන්ට එනකම් මං කොයි වගේ ගමනක්ද ආවේ. තමන්ට තමන් තුළ ආත්ම විශ්වාසයක් නැත්තම් කිසිම දෙයක් සාර්ථක කරගන්න කිසිම මනුස්සයෙක්ට බෑ. මට මේ දේ කරන්න පුළුවන් කියන හැඟීම අනිවාර්යෙන්ම ඔයා තුළ තියෙන්න ඕනේ. ඔයායි කල්පනා කරලා බලන්න ඔයාගේ අනාගත බලාපොරොත්තු මොකක්ද, ඔයාගේ ටාගට් එක මොකක්ද, කොයි වගේ තැනක ඔයා ඉන්න ඕන කියලාද ඔයා හිතාගෙන ඉන්නේ. ඔයා මයිග්‍රේට් වෙන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යයෙන්ම, සහ මොකක් හරි ප්ලෑන් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සාර්ථකත්වයට යන්න, ඔයාට ඒ හීනෙට යන්න ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒ නිසා ඔයා මම මෙන්න මේ වෙනකොට මේ කාලේ වෙනකොට මගේ ටාගට් එකට යනවා, මම 2023 අවුරුද්දේ මෙන්න මේ කාලේ වෙනකොට කොහොම හරි UK වලට එනවා කියන ටාගට් එක ඔයාට තියෙන්න ඕනේ. ඒ ටාගට් එකට යන්න
ලිය පාත්වේ එකක් ඔය හදාගන්න ඕනේ මං මෙන්න මේ වෙනකොට මේ දේ කරනවා මේ වෙනකොට මේ දේ කරනවා කියලා ඔයාගේ ෆ්ලෙක්සිබිලිටි එකත් එක්කලා ඔයාට කරන්න පුළුවන් හැකියාවත් එක්කලා ඔයා ප්ලෑන් එකක් ක්ලියර් ප්ලෑන් එකක් ඔයා හදාගන්න ඕනේ අනිවාර්යෙන්ම ඔයාට ප්ලෑන් එකක් තියෙන්න ඕනේ ඔයාගේ සාර්ථකත්වයට යන්න මුලින්ම ඔයාට වගේ self confidence එකක් තියෙන්න ඕනේ ඊට පස්සේ ඔයාට ප්ලෑන් එකක් තියෙන්න ඕනේ මං මෙන්න මේ කාලෙ වෙනකොට මේ දේ කරගන්නවා කියලා ඊට පස්සේ ගොඩක් කට්ටිය මේ දේ පටන් ගත්තට පස්සේ ගොඩක් කට්ටියකින් එන කම්ප්ලේන්ට් එකක් තමයි මට කිසිම කෙනෙක්ගෙන් උදව්වක් නැහැ උදව්වක් නැතුව මට මේක කරගන්න බෑ කියන එක. නැහැ. ඔයා හැම හිතන් ඉන්නව නම් ඔයාට වැරදිලා. ඔයා අසාර්ථක වෙනකොට ඔයාට හිනා වෙන්න අහසකුත් ඇයි හිටියට ඔයා සාර්ථක වෙනකොට ඔයාට උදව් කරන්න ඔයාට අත දෙන්න ඉන්නේ අතල උස්සයි. සමහර විට එහෙමත් කෙනෙක් නැති වෙන්න පුළුවන්. කකුලෙන් අදින්න බලාගෙන ඉන්න මිනිස්සු වැඩි අපේ ලෝකේ උදව් කරන්න ඉන්න මිනිසුන්ට වඩා. අන්න ඒක ඔයා හොඳට මතක තියාගන්න ඕනේ. ඒ නිසා තමන්ගේ ආත්ම විශ්වාසය තුලින් තමන්ම තමන්ගේ ගමන යන එක තමයි අපි කරන්න තියෙන හොඳම දේ. මට කවුරුත් උදව් කරන්නේ නැහැ. මං රස්සාවේ මට මෙතන මම ජොබ් එක කරන තැන වැඩ වැඩි. එතනින් කාගෙන්වත් උදව්වක් නැහැ. මට නිවාඩුවක් දෙන්නේ නැහැ. ගෙදර ආවම මට ගෙදර අයගේ ප්‍රශ්න, ළමයින්ගේ ප්‍රශ්න, පවුලේ ප්‍රශ්න, ගෙදර කවුරුත් උදව් කරන්නේ නැහැ. මට මේ දේ කරගන්න කියන දේ ඔයාගේ සාර්ථකත්වයට නිදහසට කාරණාවක් නොවන බව ඔයා හොඳට මතක තියාගන්න ඕනේ. එක පැත්තකින් මම දකින්නේ ඒක තමන් තුල තියෙන කම්මැලිකම. මං කියනවා කම්මැලිකම කියලා අත්‍තර මේකට. තමන් තුල තියෙන කම්මැලිකම තමන්ට මොකක්ම හරි හේතුවක් හින්දා ඒක එක නිදහසට කාරණාවක් විතරයි. මට මේ දේ කරගන්න කවුරුත් උදව් කරන්නේ නැහැ කියන එක. මොකද තමන්ට උවමනාවක් තියෙනවා නම් තමන්ගේ නම් හීනේ. ඇයි අපි වෙන කාගෙන්වත් උදව් බලාපොරොත්තු වෙන්නේ? අපි දැනගන්න ඕනේ අපේ හීනෙට පියාඹගෙන යන්න. අන්න එදාට ඔයා ඔයාගේ හීනෙට පියාඹගෙන ගියපු දවසට ඔයාට ඔයා ඇප්‍රීෂিয়েට් කරන්න ඔයාට හොද කියන්න දහසකුත් කට්ටිය ඉදින්. ඔයා මේ වෙන ගමන තුල කිසිම දෙයකින් සැලෙන්නේ නැතුව ඔයාට ඒ ගමන එන්න පුළුවන් නම් ලෝකේ රටේ ලෝකේ ඉන්න මිනිස්සු කියන කතාව මොනවද කියලා මායින් කරන්න නැතුව ඔයාට වාගේ ගමන එන්න පුළුවන් නම් අන්න එදාට ඔයා දිනනවා. ඒක හොඳට මතක තියාගන්න. ඒ නිසා තමන්ට පුළුවන් කියලා තමන් තුල තියෙනවා නම් විශ්වාසයක්. අන්න ඒ විශ්වාසයත් එක්ක තමන්ගේ ගමන යන්න. රටේ ලෝකේ කියන මිනිස්සු කියන කතාව කිසිම දෙයක් ගණන් ගන්න එපා. ඒව කිසිම දෙයක් ඔයාට වැදගත් නෑ ඔයාගේ සාර්ථකත්වයට. අනිත් එක තමයි දැන් අපි මේ වැඩේ පටන් ගත්තාම උදාහරණයක් විදිහට අපි ගමුකෝ ඉංග්‍රීසි එක්සෑම් එකම. ඔයා ඉංග්‍රීසි එක්සෑම් එක කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ පළවෙනි ඇටෙම්ප්ට් එක කරනවා. කොහොම හරි මොකක් හරි කට්ට කාගෙන පළවෙනි ඇටෙම්ප්ට් එක කරනවා. පළවෙනි ඇටෙම්ප්ට් එකෙන් ඔයාට ඒක ගොඩ දාගන්න බැරි වෙන්න පුළුවන්. මොකද ඉංග්‍රීසි කියලා කියන්නේ තවත් එක්තරා භාෂාවක් විතරයි සහ ශ්‍රී ලංකාවේ ඉපදිච්ච මම ඔයා ඇතුළු අපි හැමෝම ශ්‍රී ලංකික අපි හැමෝගෙම මව් භාෂාව ඉංග්‍රීසි නෙමෙයි. අපේ මව් භාෂාව වෙන සිංහල හෝ දෙමළ ඊට පස්සේ තමයි ඉංග්‍රීසි එන්නේ. ඉතින් අපි කාටවත් ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවක් නැහැ. මොකද අපි ඉස්කෝලේ ඉගෙන ගන්න සිංහලෙන්. ඊට පස්සේ සමහර ලාවට ඔයාලා ඩිප්ලෝම එක හොයාගන්න තියෙන සිංහලෙන් වෙන්න පුළුවන්. සමහර කැම්පස් ගියම් කෙනෙක් නම් කැම්පස් එකේ ඉංග්‍රීසි වලින් ඉගෙන ගන්න වෙන්න පුළුවන්. හැබැයි අපි පොදුවේ සමාජයක් විදිහට කමියුනිකේට් කරන්නේ සිංහලෙන් හෝ දෙමළෙන් තමන්ගේ භාෂාවෙන්. අපි ඉංග්‍රීසි කතා කරන්නයි නෙමෙයි. ඒ නිසා ඔයා ඉංග්‍රීසි එක්සෑම් එකට ඇටෙම්ප්ට් කරන පළවෙනි පාරින්ම ඔයාට මේ ඉංග්‍රීසි එක්සෑම් එක ගොඩ දාගන්න බැරි වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. එතනදී මට මේක කරන්න බෑ කියලා පළවෙනි පාරින් ඔයා අතහැරලා දානවා නම් ඔයාට කවදාවත් සාර්ථක පුද්ගලෙක් වෙන්න බෑ. කොහොම හරි ඔයා සමහර ලාවට එක එක හේතු තියෙන පුළුවන්. ඔයාට හොඳට එක්සෑම් එකට පාඩම් කරන්න බැරි වෙන්න පුළුවන්. එයින් තිබුණ නැහැ පාඩම් කරන්න. එක එක හේතු දක්වන්න පුළුවන්. හැබැයි ඊළඟ ඇටෙම්ප්ට් එක කොහොම හරි ඔයා කරගන්න පුළුවන් වෙන්න ඕනේ. සමහර ලාවට ඒක උත් කරගන්න බැරි වෙන්න පුළුවන්. මොකද මම දන්න ගොඩක් කට්ටිය ඉන්නවා දෙපාර තුන් පාර හතර පාර කරලා එක්සෑම් කරලා කොහොම හරි ගොඩ දාගත්තා. ඒ පැහැදිලි අරමුණක් තියෙන මිනිස්සු තමන්ගේ ජීවිතේ මම මෙන්න මෙතන කොහොම හරි යන්න ඕනේ කියලා පැහැදිලි අරමුණක් තියෙන මිනිස්සු තමයි ඒ විදිහට සැලෙන්නේ නැතුව කොහොම හරි තමන්ගේ අරමුණ කරා යන්නේ. ඒ නිසා පළවෙනි පාරින්ම එක්සෑම් කරලා ඉවරලා මට මේක කරගන්න බෑ කියලා අතහැරලා දාන්න එපා. තව හොඳට සංවිධානය වෙන්න, තව හොඳට ඔයා තුළම ඔයා ඔයාටම ඔයා කාලය වෙන් කරගෙන තව හොඳට පාඩම් කරන්න සැලසුමක් හදාගන්න. මම කොහොමද මේක කරන්න ඕනේ කියලා ඒ හැමදේමත් එක්කලා තව පාරක් එක්සෑම් එක කරන්න. වැදගත්ම දේ තමයි ඔයාට ඔයාගෙන ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ මට මේ දේ කොහොම හරි කරන්න පුළුවන් කියලා. අන්න ඒ දේ තියෙනවා නම් ඔයාව නවත්තන්න කිසිම කෙනෙක්ට බෑ. ඔයාට පුළුවන් ඔයාගේ ටාගට් එකට යන්න. අනිත් එක තමයි එකපාරක් පරාද වුණාම අපේ ගොඩක් සාමාන්‍ය මිනිස්සුන්ගේ ස්වභාවය. අප පරාද වුණාම ගොඩක් වෙලාවට හිතනවා අනේ දැන් අහලා පලින්න මං ගැන මොනව හිතයිද මට මේක කරගන්න බෑ කියලා ඒගොල්ලෝ හිතනවා ඇති. රටේ ලෝකෙ මිනිස්සු මොන වගේ කතා කියයිද අන්න ඒ වගේ දේවල් ගොඩක් කට්ටිය හිතනවා. ඒ දේවල් නිසාම තමන්ගේ හීන අතහැරලා දාන මිනිස්සු ඉන්නවා. මං මෙතනදි කියන්න උත්සාහ කරන්නේ ඔයා මේ තියන්න යන ගමනේ මුල් පියවරින් පරාජයට පත් වුණොත් එතනදී
ඔයා බලන්න ඕනේ කොතනද මට වැරදුනේ කියලා. අන්න ඒක බලලා හොඳට ස්ටඩි කරලා ඔයා ඒ වැරද්ද හොයාගෙන ඒ වැරද්ද හදාගෙන එතනින් ඉස්සරහට යන්න තරම් ශක්තිමත් පුද්ගලයෙක් වෙන්න ඕනේ. අනේ මට වැරදුනා මට මේක කරගන්න බැහැ කියලා ඒ පළවෙනි උත්සාහයෙන් ඔයා අතහැරියොත් ඔයා පරාජිත පුද්ගලයෙක්. කවදාවත් ඔයාට සාර්ථක පුද්ගලයෙක් වෙන්න බැහැ. ලෝකයට බයේ වටපිටාවින්න කට්ටියට බය මේ වැඩේ කරන්න බැහැ. වැරදුනොත් මට කට්ටිය හිනා වෙනවා. ඒ නිසා මට මේක කරන්න බැහැ කියන දේ කවදාවත් ඔලුව තියාගන්න එපා. තමන් තුළ තියෙන ආත්ම විශ්වාසය තුලින් එකපාරක් වැරදුනත් ආයෙ නැගිටලා ඔයා ඔයාගේ ගමන යන්න පටන් ගන්නවා. ඒ නිසා ලෝකයට බය ඔයාගේ ගමන නවත්තන්න නැතුව ආත්ම විශ්වාසය තමන් තුළ ගොඩනගාගෙන අදම පටන් ගන්න ඔයා ඔයාගේ ගමන යන්න. මුළු ලෝකෙම එක පැත්තක් අරගෙන වාට කිව්වත් ඔයාට මේක කරගන්න බැහැ කියලා තමන් තුළ තියෙනවා නම් self confident එක මට මේ දේ කරගන්න පුළුවන් කියන හැඟීම ඔයා තුළ ඒ විශ්වාසය තියෙනවා නම් ඔයා ඔයාගේ ගමන පටන් ගන්න මතක තියාගන්න ඔයාව නවත්තන්න කිසිම කෙනෙක්ට බැහැ. ඔයා ඔයාගේ ගමන ගිහිල්ලා ආපහු හැරිලා බලනකොට වඩ ගොඩක් සතුටින් තේම මෙච්චර කරදර බාධක ගොඩක් මැද්දෙන් අද මේ ගමන ඇවිල්ලා මගේ ටාගට් එකට මං ආවා කියන එක. ඉතින් අන්න ඒ ආත්ම විශ්වාසයත් එක්කලා ඔයාගේ හිණ දිනන්න පටන් ගන්න. එහෙනම් අදට මම නවතිනවා. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.